ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවරගෙන තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 368ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර නව මිල දැක්වෙන්නේ රුපියල් 420ක් ලෙසයි. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් පහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 333ක්. එමෙන්ම ලංකා සුපර් ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක මිල රුපියල් 9කින් පහළ දමා තිබෙනවා. එහි නව මිල රුපියල් 377ක් ලෙසයි දැක්වෙන්නේ. භූමි තෙල් මිලද රුපියල් 30කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 215ක්. මෙම මිල ගණන් සංශෝධනයට අනුව ලංකා IOC මිල ගණන්ද සංශෝධනය වනු ඇති. මේ අතර සයිනොපෙක් ඉන්ධන මිල ගණන්ද පහත දැමීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 365ක්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 420යි. රුපියල් 27කින් ඔටෝ ඩීසල් මිල පහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 333ක් ලෙසයි. සයිනොපෙක් සුපර් ඩීසල් මිලද රුපියල් 9කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 377ක් බවයි එම සමාගම සඳහන් කළේ. මිල සංශෝධනය ගැන ජනතාව මෙලෙස අදහස් පළ කළා. මදිදි මදි දවමනාද නේද? අඩු වෙන්න ඕනේ නේ නැ නේද? රුපියල් 3ම නැහැ. වැඩි කනකට නම් වැඩි කරනවා. අඩු කරන්න ගියාම තමයි ටිකක් අමාරුවෙන් අඩුවේ. රුපියල් 3ෙන් මොනව කරන්න පුළුවන්ද? රුපියල් 3 එකකින් දැනන අඩුවීමක් නෙමෙයිනේ. මිනිස්සු උද්දමනියත් එක්ක දැනන අඩුවීමක් නෙමෙයි රුපියල් 3 කියන්නේ. රුපියල් 3 මොනවද ගන්න පුළුවා? වැඩි වෙනකොට නම් ලොකු ගණන් වලින් වැඩි වෙනවා. අඩු වෙනකොට ඉතින් රුපියල් 2යි අඩු වෙන්නේ ඉතින්. රුපියල් 3ෙන් කරන්න පුළුවන් මොනවද කියන්නේ? රුපියල් 3 කින්නේ අඩු කරලා බොරුවනේ නේ. බරුවට රුපියල් 3 අඩු කරලා නිකන් අපිව රවට්ටන. තේරුමක් නැහැ ඒක නම්. කියලා හදන්න. ජනරාජපතිවරණය සහ මැතිවරණ ඉලක්ක කරගෙන තෙල් අඩු කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ ප්‍රමාණය නම් මදි. මම හිතන වැඩි කරපු ප්‍රමාණයත් එක්කම බලපුවාම අඩු මාසෙන් රුපියල් 150 200 කින්වත් අඩු වෙනවා නම් ජනතාවට සහනයක් තියෙයි. බොහොම සන්තෝෂයි ඉතින්. රුපියල් 3කින්ද? ඈ රුපියල් 3 තියලා ඉතින් නේද? බොහොම සන්තෝෂයි. රුපියල් 3කින් අඩු කරලා කොහේ යන්නද මහත්තයා? රුපියල් 3ක් කියන්නේ මොකද්ද? ජන්දේ තේම ළඟයිනේ. අනේක හන්ද තමයි ඩීසල් අඩු කරලා තියෙන්නේ. ඊට පස්සේ ඕන් දෙයියනේ පිට දෙයියන්ගේ පිටෙන් ආයෙ වැඩි කරයි. බොහොම ස්තුතියි ආණ්ඩුවට. අඩු කරන්නම එපා, මෙහෙමම යන්න. අපි මේ ගානේ පවත්වන්නම් මගියාට අපි කියනවා අසාධාරණ වෙන එක නවත්ත ගන්න කතා බහ කරලා පාලකයන්ට කියන්න කරුණා කරලා මේකේ මිල පමණක් නෙමෙයි නියාමනය කළා ක්‍රමවත් ගුණවත් විශ්වාසවන්ත දේව අබ්බාට මේ තිරෝධ කර්මාන්තය තවදුරටත් අවිධිමත් භාවය ගිල්ලා තියන්න නැතුව විධිමත් භාවය වෙනුවෙන් වැඩ කරන්න කියලා. රුපියල් 3 අඩු කිරීමෙන් මේ ලෝ රහක් නෑ නෑ. මේව අඩු කළා කියන දේ ලැජ්ජයි නේ. අදයි ලොකු එක්ක යන ගොඩක් බෙදා ගන්නකොට මේ පොඩ්ඩක් බෙදානේ. මේ විදිහට විචෙප්පඩ විද්‍යා කරන්න එපා. ලැජ්ජ වෙන්න ඕනේ නෑ. අඩු කරන්නම එපා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.